ඒප්‍රේල් 16 වෙනිදා හෝ 17 වෙනිදා ඉඳලා තමයි මේ VFS වීසා ක්‍රමය හඳුන්වා දුන්නේ. අපිට දැන් පෙනී ගිහින් තියෙන්නේ ඒ ක්‍රමවේදයත් එක්ක මේ රටට ආපු සංචාරකයන් ගාන මාසෙන් මාසෙට වැඩි වෙලා තියෙනවා. VFS එක පටන් ගත්තට පස්සේ අපිට අපේ රටට ලැබිලා තියෙන ආදායම බිලියන 4.5ක් විතර රුපියල්. අපේ රටෙන් 7.5ක් වියදම් නොකරමේ. මහජන මුදල්, රජයේ මුදල්, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මුදල් 7.5ක් වියදම් නොකර තමයි මේ ව්‍යාපෘතිය සිදු වෙන්නේ. එතකොට මේක පටන් ගන්නකම් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් මිලියන 2කට කිට්ටු වෙන්න මාසෙකට අපි ගෙවලා තිබුණා මොබිටෙල් එකටයි ඉන්ෆෝමැටික්ස් එකටයි. ඒ මිලියන 2ත් ඉතුරු වෙලා තියෙනවා 7.5ක්වත් වියදමක් නැතුව. ඉතින් මට තේරෙන්නේ නැහැ වියදමක් නැති ව්‍යාපෘතියක කොහොමද කවුරු හරි කියන්නේ බිලියන 2ක් ඉතුරු කරලා දුන්නා කියලා.